හරි 26 කියන්නේ ඒකේ දශකයේ තියෙන ලැම්ඩා 6 දන 3 ජී බී කේ දශකයේ තියෙන 2යි 6 වෙන 6 ජී ඒ බී ලම්බයි නම් ලැම්ඩා සොයන්න ඒ සයිස් සොයන්න 3යි පිරින ඒ සයිස් සොයන්න මේ ඩොට් සොයන්න ඒ සා බී අතර කෝණ වන් තියෙනවා හරි වෙනරා හරි දැන් මේක ලම්බ මේක හරි එහෙනම් ලම්බා හරත්තන් පස්සේ ඔක්කොම වැඩි වෙලා ඒතර ඒ ඩොට් බී ඒ සා බී ලම්බ නම් දන්නවා ඒ ඩොට් බී කියන්නේ ඒ සයිස් බී සයිස් cos theta ලම්බ වුණොත් a dot b a size b size cos 90 ලම්බ නම් මෙතන නැතුවත් අපි ගන්න a dot b බිඳුවයි අනේ සජ් ඒ අදහස වාචිකව අපිට මේ ගැටළු විසඳන්න අපිට ගන්න පුළුවන් a සහ b ලම්බ බැවින් a dot b සමාන බිඳුව වේ එම නිසා lambda i ධන 3i j dot 2i i වෙන 6i j සමාන බිඳුවේ මේ ඔයගොල්ලෝ මේ වගන්ති දැම්මද? හරිද? මේක දාන්න මොකද? a හා b ළඟ වෙන්නේ dot p සමාන බිඳුවේ. එම නිසා ඒකේ දකුණු ප්‍රකාශයෙන් දකුණු පැත්ත අපි සලකමු බිඳුවේ කියලා දැම්මනම් ලකුණු කවන්න බෑ කාටවත් ගන්න. එතකොට මොකද වෙන්නේ? දෙවර lambda i dot i ධන වෙන 6ක් ලැම්ඩා i dot j ධන 6ක් j dot i වෙන 18ක් j dot j සමාන බිඳුව මෙතන ඉන්න අපිට 2 ලැම්ඩා ඍණ 6 ලැම්ඩා වැඩි කිරීම බිඳුව ධන 6 වැඩි කිරීම බිඳුව ඍණ 18 වැඩි කිරීම එක සමාන බිඳුව කියලා මෙතන ඉන්න ලැම්ඩා සමාන නම් ඔය ටික එන්න ඔතන මොකද අඩුවක් නැහැ හරි ඊට පස්සේ ඉතින් ඔය ලැම්ඩා ගේ දන්නවා දාලා අපිට ඒ හොයාගන්න පුළුවන් එම නිසා a කියන්නේ කවුද 9i i වෙන ධන 3i j b අපිට හොයන්න දැන් දිග තියෙන 2i i වෙන 6i j කියන එනවා ඉතින් මේ ටික කරගන්න පුළුවන් උත්තර a සහ b අතර කෝණ වෙනවා අපි කලින් හොබෙද නේ a සහ b අතර කෝණ වෙනන්නේ නිකම්ම ඔබලෝ මේ මේවා දාලා මේක සහ මේකට ඩොට් එක නිකන් හොයාගත්තා. a dot b කියලා නිකන් හොයාගත්තා. දැන් සමාන කරන අනිත් පැත්තේ a size b size දෙක අතර කෝණයම අකරි ආල්ෆා නම් cos ආල්ෆා. එතනින් ආල්ෆා ගන්න. හරි විසිය සාරාංශ වෙච්චා. තේරෙනවද මොකද කියන්නේ? එහෙනම් ආල්ෆා කීයද ආවද? cos ඉන්නස් අර මේක 26. ලැම්ඩා 9 ආල්ෆා cos ආල්ෆා කීයද? දෙක බෙදීම මුලින් ඉස්සේ කාටද ආයේ? දෙක බෙදීම ආල්ෆා කී cos ආල්ෆා කීයද? කිය. අද දෙකම ඉංග්‍රීසි කියන්නේ කවදීම මුල පහම. හරි නේද? 24. ඒක ඔයගොල්ලෝ හෙව්වොත් එනවා. ආල්ෆා සමානයි cos ඉන්වර්ස් එකවදීම මුල පහ. ඔච්චර පොඩි පොඩි වැඩ අපි කලින් කරපු විදිහම.